උතුරු නැගෙනහිර පළාත් සභාවේ පළවෙනි මහා ඇමතිතුමා වර්ධරාජා පෙරුමාල් මැතිතුමා. ආයුබෝවන් මහා ඇමතිතුමා. ආයුබෝවන්. කොහොමද දැන් අපිට දැනගන්න ලැබුණා මෙවර ඔබතුමාගේ සහය හිමි වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කියලා? අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපි සපෝට් දෙනවා. ගෝඨාභය රාජපක්ෂ තමයි ඒක ඇඩ්මිනිස්ට්‍රේටර් මේ එෆිෂන්ට් ඇඩ්මිනිස්ට්‍රේටර්. ඒ කියන්නේ හොඳ පරිපාලකයෙක් නිසා. පරිපාලන කරන්න පුළුවන්. චෝදනාවක් තියෙනවා ඔබතුමාට. ඔබතුමා මහා ඇමතිව සිටියේදී උතුරු නැගෙනහිර පළාත් සභාවේ වර්ධරාජා පෙරුමාල් මහා ඇමතිතුමා ඊලාම් කොඩිය එසව්වා කියලා. ඇත්තද? ඒක බොරු. නෝවෙයාර්. ඒ වගේ කොඩි නැහැ. ඒක මගේ ඒ කොඩි තමයි ඒක I flow the කොඩි. මොකද ඒ කොඩි? ඒ කොඩි. ඒක දැන් බෝ උතුර පළාත් සභාවේ කොඩි තමයි මම උස කරා. ඔ ඒ කොඩියේ මොකද්ද තිබුණ ලකුණ? නේ ඒක කොඩිය ඒක તો කලර් තුනයි තේනවා. ඒක සන් පික්චර් තියෙනවා. ඔබතුමාට ඕන උනේ නෑ උතුරු නැගෙනහිර බෙදා ගන්න. ඒ කියන්නේ වෙනම රාජ්‍යයක් පිහිටවන්න ඔබතුමාට. ඒක නෙවෙයි ඒක නෙවෙයි ඒක නෙවෙයි ඒක නෙවෙයි. කිසිම අවස්ථාවක ඔබතුමා රට බෙදන්න කටයුතු කළේ නෑ. ඒක ඉස්සරා 1983 ඉඳලා ඒක 1987 ටයිම් එකට අපි ඒ වාගේ ප්‍රචාර කරා තා. දැන් ඔබතුමාට තව තියෙනවා චෝදනාවක්. ඔබතුමා යුද්ධේ කාලේ ශ්‍රී ලංකාව දාලා ඉන්දියාවට ගිහිල්ලා හැංගිලා හිටියා කියලා. ඒ වෙලාවේ ශ්‍රී ලංකාවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ශ්‍රී ලංකා හමුදාම LTT හමුදාවේ දෙකම එකතුව අපිට වෙඩි දැම්මා. එතකොට ඔබතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග කොහෙද හිටියේ? නේ මේ වෙලාවේ මම මෙතන ආවන. ඔබතුමා ඉන්දියාවේද හිටියේ? ඉන්දියාව තමයි ඉන්න ඕන. මම යුරෝපේ ගියන. මම ඇමරිකා ගියන. එලෙක්ෂන් එකට වැඩ තියෙනවානේ. ඊට ආවට පස්සේ අපි කරමු. ඔබට ලැබෙන තනතුර මොකද්ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණොත්? නෑ මට මොකුත් උනේ නෑ. මම ජනතාවට සේවා කරනවා තමයි එතන ඉන්නවා. හැබැයි ජනතාවට නිකන් සේවය කරන්න බෑ. ඔබතුමාට මොනවා හරි පදවියක් ඕනේ ජනතාවට සේවය කරන්න. බලමු ඒක බලමු. දැන් ඒක අතිශය ඔබතුමාගේ හිත ඇතුලේ තිබෙනවා මොකද්ද පදවිය කියලා. ඒක නැගේ ඒක ඒ භාගෙ මොකුත් නෑ. ඒක බොහොම කට්ටි තිනවා. ඒක ඒක ඕනේ ඒක ඕනේ ඒක ඕනේ කියලා. මට ඒ වාගේ මොකුත් අයිඩියා නෑ. කරුණා අම්මාන් පිල්ලයන් ඔබතුමා සාකච්ඡා කරලා තියෙනවද ඉදිරි වැඩ පිළිවෙල? ඒක විතර නෙවෙයි ඒක අනිත් කට්ටියත් අපි සාකච්ඡා කරලා ඩග්ලස් දේවානන්ද මැතිතුමත් ඉන්නවද එතන? ඒක ප්‍රභාකරණසෙන් ඉන්නවා. ඒක මිස්ටර් උදේරාසා ඉන්නවා. එතකොට ඔබතුමාලා එක ඇලයන්ස් එකක් විදියට දෙන්නේ? ඒක ඇලයන්ස් නෙවෙයි. දැන් එකතුව වැඩ කරනවා. ඒ වාගේ ෆියුචර් එකේ එකතුව වැඩ කරමු. එහෙනම් ඔබතුමාගේ පක්ෂය මොකද්ද දැන්? මමයේ පක්ෂය දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂය. ඉස්සරහා ඒක EPR ලව තමයි. දැන් අපි ඒක ජනතාවට ප්‍රොබ්ලම්, ඒක සමාජ ප්‍රජාතන්ත්‍ර ප්‍රොබ්ලම්. ඒක අපේ පාටියකට නම දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර භාගයයි. ඔබ විශ්වාස කරන්නේ නැද්ද උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ඉන්නේ TNA එක සමග කියලා? නේ අපි TNA එක ඉන්ෆ්ලුවන්ස්, TNA එක සපෝට් එක අඩු වෙනවා. ඒක ෆියුචර් එකේ දෙමළ ජනතාවේ TNA එක ඩිෆීට් කරනවා. ඇත්ත කියන්න. ඔබතුමා එසෙව්වේ උතුරු නැගෙනහිර කොඩියද? ඒ කියන්නේ පළාත් සභාවේ කොඩිය. ඒ පළාත් සභාවේ කොඩිය. පළාත් සභාවේ කොඩිය. දැන් බලන්න ඒක උතුරු මගේ ටයිම් එක උතුරු නැගිනකරක කොඩි. දැන් ඒ කොඩි දැන් උතුරු පළාත් සභාවක කොඩි. ඒ කියන්නේ ඔබට විශ්වාසයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණොත් උතුරු නැගෙනහිර සංවර්ධනය කරයි කියලා. සංවර්ධනය කරනවා කියලා අපිට විශ්වාස තියෙනවා. ඒක සැලැස්මක් තියෙනවා. ඒක ගෝඨාභය රාජපක්ෂ විතර තමයි විතර නෙවෙයි. ඒක මහින්ද රාජපක්ෂ ඒක පාර්ලිමේන්තු එලෙක්ෂන් එනකොට එයා දෙනවා. එයා ප්‍රයිම් මිනිස්ටර්, ඒක ජනාධිපතිය. අපි ඔක්කොම එකතුව අපි සංවර්ධනය කරමු. දැන් දේශපාලන සිරකරුවෝ ඉන්නවා. ඔවුන් නිදහස් කරයි කියලා ඔබතුමාට විශ්වාසයක් තියෙනවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණොත්? ඒ ඔබ අර්ශල් කැපෝදී පොලිටිකල් ප්‍රිසනර් කර රිලීස් කරනවා කියලා එයා කියලා දෙනවා. ඒ කියන්නේ දෙමළ සිරකරුවන්, දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා කියලා ගෝඨාභය රාජපක්ෂ ඔබට පොරොන්දුවක් දීලා තියෙනවද? නේ අප ඒක තනිම පොරොන්දු ප්‍රොමිස් කරන්න ඕනේ. ඒක පබ්ලික් එකට ප්‍රොමිස් කරලා තියෙනවා. ඒක ඒ වාගේ කරනවා කියලා අපි විශ්වාස කරනවා.